ප්‍රශංසා වේවා. හැලෙලුයා. ප්‍රශංසා වේවා. යතමන්ද ස්තුතිවන්ත වෙනවා අද මට මේ අවස්ථාව දුන්නට ඔබත් එක්ක. ඔබ අති සුන්දර ජනතාවක යතම ඔබ ගොඩනගලා තියෙන විදිය හරිම ලස්සනයි. මේ අවුරුදු කීපය තුළ ඔබ ප්‍රශංසා කරන විදිය, ගීතිකා ගායනා කරන විදිය අලෙපේ මහා ගැඹුරින් දැනෙන තැනක් මගේ ආදර ප්‍රමාන්තයනි. ප්‍රශංසා වේවා. හැලෙලුයා. ප්‍රශංසා වේවා. එනිසා වෙම්ම අද අපි අයිති කරගන්න එක වචනය තමයි ඇහුම් කන්දීම. කෑ ගහලා කියන බලන්න. අයියෝ, ඒක නම් පොඩ්ඩක් අවුල් වගේ. ඇහුම් කන්දීම කියන්න බලන්න. මගේ ආදර ප්‍රමාන්තයනි, ඇහුම් කන් දෙනවා කියන එක. ඒ කියන්නේ මේ වචනයම තමයි බදාදා තිබුණේ. බදාදා ඩැරල් පියතුමට එන්න කිව්වා උන්වහන්සේ සුපවත්තරණේ දේශනා කරන්න. එතකොට මේ උපමාව තමයි දේශනා කරේ. ඊට පස්සේ දැන් ඒ උපමාවේ විවරණය තමයි අද තියෙන්නේ. ඒ දේශනාව මෙතන දෙන්න බැහැනේ. ඒක නිසා ජේසුගෙන් අහද්දි මොකක්ද මට අහන්න උනා, මොකක්ද මට, මම නිකන් කෑ ගහනවා වගේද? මම නිකන් කෑ ගහනවා වගේද? පොඩ්ඩක් එහෙනම් මේක අඩු කරන්න. දන්නේ නැහැ කෑ ගහනවා වගේ. සමා වෙන්න ඉතින් පුරුදු වෙලා තියෙන විදිය. හරි. කෙසේ වෙතත් ඒ කියන්නේ උන්වහන්සේ, ඒ කියන්නේ මට ඇහුම්කන් දෙන්න උනා, මට ඇහුම්කන් දෙන්න උනා උන්වහන්සේ මට මොකක්ද කියන්නේ? පුතේ අපි හැමිට ගමු. යෙසායා 54. කෙල්ල බය වෙලා ආවිල මට පහදු, මම තමයි වචන දාන්නේ. මගේ මුලින් වචනට කිල්ලුවා. මං සාපනින් වචන දෙන්නේ නැහැ මගේ ප්‍රමන්තනේ. මොකද මට වචනයක් නැති නිසා. ඉතින් ඒ වෙලාවේ එන්නේ අනේ පහදු මොනවා මේක පාර දාන්නද? මං කෂ දාත්මන්ට කතා කරන්න පුතේ. මම වචනේ කලින් කියන්නම්. හිමීට වහ තෝරගෙන දාද්දි මම දේශනාව කරගෙන යන්නම් කියලා. මගේ ආදර ප්‍රමන්තනේ, යෙසායා 50 පරිච්ඡේදයේ 4 වගන්තිය. විඩාමට පත්තුවන් කෑ ගහලා කියන්නේ ශක්තිමත් කරන පිණිස. ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන කියන්න. සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස. සෑම උදයකම සමිදානෝ මා තුල උනන්දුවක් ඇති කරන මගේ ආදර ප්‍රේමාන්තේනි, විඩාවට පත්තුවන් ශක්තිමත් කරන පිණිස. දැන් කාටද මහන්සි? කාටද දැන් මහන්සි? පාදරනේ ඈ, කෑගහන මහන්සියක් නැද්ද? ගජායලින් නම් ඇවිල්ලා නැද්ද? මහන්සි ඇතින්නේ නැද්ද? කෑ ගහනවා කියලා කිව්වේ තේරෙනවා. දැන් ඒ මට මහන්සි නෑ මගේ ප්‍රේමාන්තේනි. නමුත් කෙසේ වෙතත් මහන්සි ඔබට. ඇයි මහන්සි? මගේ ආදර ප්‍රේමාන්තේනි, මම කියන්නේ මහන්සිය දැනන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ඇඟට දැනෙන මහන්සිය. කෑ ගහලා කියන්න. ඇඟට මහන්සිය දැනුන් නැත්තම් තිරනාද කියන එක අපි කාලා කන්නේ. දවස අවසානයේ ඇඟට මහන්සියක් දැන. අනුරාධපුර රදගුරුතුමා උන්වහන්සේ, අන්ත්‍රාදි රදගුරු හිමිපාණන් උන්වහන්සේ තමයි අපිට සෙමිනරියේ අපිට ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට, ෆාදර් කෙනෙක් විදිහට ඉගැන්නුවේ. උන්වහන්සේ කියපු හරි ලස්සන දෙයක් තමයි, if you are not tired at the end of the day, You are a liar. ඒ කියන්නේ you are a cheat. ඔබට දවස අවසානයේ මහන්සි දැනෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? මහන්සි දැන නැත්නම් ඔබ අයිස් ගහලා තියෙන්නේ. සුපර් අයිස්. එම් වෙන බෑ. ඔබට ගතට මහන්සි දැනෙන්න ඕනේ. කියන්නේ ඔබ මහන්සි වල වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? එතකොට ඒ මහන්සි අපි දැනෙන්න ඕනේ. වෙහෙස වෙලා වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කියන එක ලස්සන දෙයක්. දෙවියන් වහන්සේම ලෝකේ මවනවා කියන්නේ වැඩ කරනවා. තේරුණාද කියන එක? ඒක එතකොට ජේසු කියනවා, මගේ තාත්තා වැඩ කරන දේ දිහා බලාගෙනයි මම වැඩ කරන්නේ. ඒක වැඩ කියන එක අපි හැමෝම වැඩ කරේ නැත්නම් මේ ලෝකේ තේරුම්. පාවුලතුමා කියනවා වැඩ කරේ නැත්නම් කන්න දෙන්න එපා කියලා. තේරුණාද කියන්නේ? ඉතින් ඒ නිසා මහන්සි වෙන්න ඕනේ. ඇඟට මහන්සි දැනෙන්න ඕනේ. දවස අවසානයේ, තේරුණාද කියන එක? දවස අවසානයේ මහන්සි දැනෙන්න ඕනේ. හැබැයි අපිට මහන්සි දැනෙන තැන් දෙකක් තියෙනවා. අපි හිමීට ගමු පුතේ. මතෙව් 11:28. එතකොට මොකද වෙන්නේ? අපිට මහන්සි, මේකත් ආයි මම ගන්නවා ඊට පස්සේ නේ. ඔබ දැන් පැත්තකින් තියාගන්න. හරි. අපිට මහන්සි තැන දැන් තැනක් තියෙනවා. ගතට මහන්සිය අපි කියනවා ඇඟට මහන්සිය කියන්න. ඇඟට මහන්සිය අයියෙන් කියන්නකෝ. ඇඟට මහන්සිය, හිතට මහන්සිය කියන්න.
අන්න ඔතන්ට මහන්සි දැනුනම කොට්ට උඩ කතන්දරේ. තේරුණ අදගෙන හිතට මහන්සි දැනිච්ච ගමම්ම අපිව හබක් වෙලා යනවා, මඤ්ඤං වෙලා යනවා, තේරුණාද, ඇට්ටකුණා වෙලා යනවා. ඒ කියන්නේ ඇඟට මෙමේ මහන්සි, හිතට මහන්සි දැනිච්ච ගමම්ම කුවා කුවා එනෝදානෝ ඒන කිසි ගතියක් නෑ, මූඩ් එකක් නෑ, කික් එකක් නෑ, ත්‍රිල්ලගෙන. ඉගෙන අර මැලෑනික මලානික වෙලා තෙරනාද කියන එහෙම එහෙම එකක් වෙනවා. හිතන මහන්සි දැනසිකම මගේ ආදර පෙමන්තන මේ මහන්සිය වෙන්නේ, හිතට මහන්සිය දැනෙන්නේ මගේ පෙමන්තන ගොඩාක් වෙලාවට අපිට කනෙක්ෂන් එක නැති උනහම. අපි ගම් තාම අම්බුට ඇදද මතෙව් 11:28 කියන වෙහෙස වෙන කෑ ගහලා කියන බර උසුලන සියල්ලනි මාවෙතෙන්න. ඒ කියන්නේ ජිම් එකට යන ඔක්කොම යන්න ඕනේ නේ. ඉස්සර අපි බර ඉස්සලා සල්ලි ගත්තා. දැන් අපි සල්ලි දීලා බර උස්සනවා. තේරුණාද? ජිම් එකේ තේරුණාද? එහෙම පොඩි අවුලක් තියෙනවා. මමත් යනවා ජිම්. තේරුණා කියන දැන් මේ බඩ බිල්ඩින් දැන් මොනවා කරා? ඒක නිසා කෙස්සේ වෙතත් තේරුණාද මගින්න සල්ලි ගන්න. එහෙමද යනවා. තේරුණාද කියන්නේ? ඒ දේ නිසා මොකද කෙස්සේ වෙතත් අපි සල්ලි දීලා බර උස්සනවා. උනාස කියනවා වෙහෙස වෙන බර උස්සන සියල්ලනි මා වෙත එන්න. දැන් බලන්න මේ මහන්සිය වෙන තැනක තියෙන. මොකද්ද කියන්නේ? ඊළඟ වගන්තිය ගන්න. මාවිත වෙන්න මම ඔබට සහනය දෙමි. දැන් කොහොම සහනය දෙන්න යන්නේ? මා ගුණවත් මෘදු නිහතමානි කෙනෙකු බවින් මගේ වියගා කරගෙන මගෙන් මොකද මේ කියන්නේ? මගේ වියගා කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. මම පුදුම කතාවක්. ජේසු කියන්නේ. ජේසු කියනවා වෙහෙස වෙන බරුස්සලන සියල්ලනි මාවිත එන්න. තේරුණාද? මම ඔබට සහනය දෙමු. පුතා එන්න පුතා. තේරුණාද කියන්නේ? මේක දැන් කරට ගන්න. මේක කරට ගන්න. වෙහෙස වෙන බරුස්සලන සියල්ලනි මාවිත එන්න. තේරුණාද කියන්නේ? මාවෙතෙන්න මම ගුණවත් මුරුදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. දැන් පුදුම කතාවක් කියන්නේ. දැන් තේරුණාද කියන්නේ? දැන් මිනිහා මේ වෙනකොට වියගහ දැන් බරක් උස්සන් එන්නේ. ජේසු කියනවා පුතා ඕක නෙමේ මගේ වියගහ කරට ගන්න. කිරි අපට බල්ලපුරු මේ බල්ලා. තේරුණාද කියන්නේ? දැන් මේක මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ මගේ වියගහ කරන්නේ බර පොඩ බරයි අවුල නැහැනේ පොඩයි ජිම් ගියා වගේ තමයි පුතා. හරිද? ඊට පස්සේ පේ සික්ස් පැක් එකේ ඉඳන් ඊට පස්සේ හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ දැන් ජේසු කියන්නේ වියගහ අහ කරන්නේ මේක නෙමේ. මගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ බර වෙන්න හේතුව අපි ඉගෙන ගත්ත දේ අවුලක් තියෙනවා. උන්වහන්සේ කියනවා මගේ වියගහ කරට ගන්න. මම උගන්නන දේ. ඒ කියන්නේ සුරි පුතේ මගේ ආදර ප්‍රේමවන්තනි බෑග්ග්‍රවුන්ඩ් එක පටන් ගන්න. ඔගන් බෑග්ග්‍රවුන්ඩ්. හරිද? එන්න. වියගහ කියන්නේ ඔගන් බෑග් ඔගනිස් මට බෑග්ග්‍රවුන්ඩ් එක ඕනේ. හරිද? වියගහ කියන්නේ එක සමනි ගුරුවරයා ගෝලයා අතර තියෙන කනෙක්ෂන් එකක්. දැන් හිතන්න මේ දැන් හරක ස්ත්‍රීන් කියන්නේ. පුතේ වා හරක කියනවනේ මේ හොදේ. පස්සේ ළමයාට හරකක් කියලා තමයි බලාගෙන හරිද? වියගහක් දානවා මම. දඬු කන්දේ බඳිනවා. තිනු නැත්නම් ඊට පස්සේ ඔබම කියලා ඉවිල්ලා ඊට පස්සේ හරකක් කියලා ඊට පස්සේ නම හදනවා ළමයාට. තේරුණාද කියලා. දැන් වියගහ දැම්මම පස්සේ සතාට ඒ කියන්නේ මොකද්ද? එයාගේ කන්ට්‍රෝල් එක මම ගන්න. ඒ කියන්නේ එයාගේ කන්ට්‍රෝල් එක මම ගන්නවා. මම උගන්වන්න යන්නේ. ජේසු කියනවා මම වට උගන්නනවා. මම වට උගන්නනවා. අගයාදර බෙමාන්තේනේ ඒ කියන්නේ මාව සැහැල්ලු වෙන්නේ එතන. උගන්නන දෙයත් එක්ක. අද තේමාව සවන් දීම. අපි ඊට පස්සේ ආයෙ ගන්න පුතේ යසාය 50:4. Thank you buddy. Thank you. අපි හැම ආයෙ කියනවා විඩාමට පත් වූවන් කියන්න. ශක්තිමත් කරන පිණිස මා කිව යුතු දේ ගැන සිසුවෙකුමෙන් ගුරුවරයෙකුමෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකුමෙන් සවන් දෙන පිණිස සෑම උදයකම සම්විධානෝ මා තුළ උනන්දුවක් ඇති කරනසේක. මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ හරි ලස්සන ප්‍රමාණතනි. He wakes me up every morning. දැන් මේ වෙලාවේ විඩාවටපත් වෙලා තියෙන ඔබ ඔබව ශක්තිමත් කරන්න ගුරුවරයෙක් වගේ මම කතා කරන්න නම්
සිසුවෙක්ගේ මම සවන් දෙන්න ඕනේ උන්වහන්සේට. මේක ඔබ මම ඔබ මගේ හැමෝගේම ජීවිතවල යථාර්ථයක්. ඒ කියන්නේ සවන් දෙන කෙනෙක් හැම බැටළු පැටියෙක්ම එඬේරෙක් වෙන්න ඕනේ. එඬේරෙක්ම බැටළුවෙක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියන දේ අහන කෙනෙක් දිවසිවරයන්ට කිව්වේ mouthpiece of God කියලා මගේ ප්‍රමාණතනි. Mouthpiece of God. දෙවනස්ගේ වචනය. දෙවට ඇහෙන්න ඕනේ උන්වහන්සේ. උන්වහන්සේ වැහෙන්න ඕනේ. ප්‍රශංසාව ඇතුලේ සමහරවිට මේක ගෝසාවක්. මර ප්‍රශංසාව ඇතුළු උන්වහන්සේ වැහෙනවා දැනෙනවා. ඒක පිස්සුවක්. ඒක ඒ කියන්නේ ලෝකේ සද්දෙන් මාව අතුලන්ත නිහඬ භාවයකට අරගෙන යනවා. ඒක ප්‍රශංසාව ලස්සන දෙයක් වෙන්නේ. ඒක ඒක තේරුම් ගන්න නැති අය තමයි ඒක කෑක් ගහනවා කියන්නේ. ඒගොල්ලන්ට කටුක රාවේදන කයිතාලමක්. ගාන්තාරයක් වගේ. හැබැයි ඒක ඇතුලේ මම උන්වහන්සේට සම්බන්ධ වෙනවා. මගේ ආන්දර ප්‍රමාන්තනේ සවන් දෙන කෙනෙක් ඇවුම් කන් දෙන කෙනෙක්. අද අද උපමාව කතා කරන්නේ පොළොවක් ගැන. උන්වහන්සේගේ වචනය අහන සමහර පාරක් වගේ, සමහර ගල් තලාවක් වගේ, සමහර කටුපඳුරු වගේ, සරු බිමක් වගේ. හැබැයි මේ හැම කෙනෙක්ම වචනය අහන්න ඕනේ. අද අපි කතා කරන්නේ ඇවුම් කන් දෙන එක ගැන. උන්වහන්සේ අද ජෙරමයාට කතා කරලා කියනවා එස්සෙනකට කියන්න ඔබ මං කියන දේ කරාත්ති. මගහතර ප්‍රමාන්තනේ සවන් දෙන, ඒ කියන්නේ කනෙක්ෂන් එකක ඉස්සලා විකෝ පුතන්. පුතන ගිරින් පැටි අහක බලාගා. අහක බලාගා. හොඳ අනිපත් මම හොඳටම අහක බලා. හොඳ අහක බලා. මම පේනවා නේ සයිඩ් එකෙන්. හරි. දැන් කන් දෙක වහගන්න. හොඳට කන්. මාව ඇහෙනවද? ඇහෙනවද නැහැ. නැහැ කියන්නේ කොහොමද ඇහෙනවද? ඇහෙන්නේ නැයි කියලා උපවාස කරේ කරා. හරිද? හරිද? දැන් ඔයාලට මාව ඇහෙන්නේ නැහැ පුතේ. හරිද? හරිද? ඇහෙන්නේ නැහැ. පුතා එන්න. පුතා එන්න. පුතා එන්න. පුතේ එන්න. පුතේ. ඇහෙන්නේ නැහැ මගේ ප්‍රමාණතේ. දැන් මිනිස්සයට මම දෙයක් දෙන්න හදනවා මිනිහා කනෙක්ෂන් එකක නැහැ. ඇහුම් කන් දෙන්නේ නැහැ. පැටි. උතරම මොන්දනේ කොහම? හරි පුතා හරි හරි. හරි පරි. Thank you very much. Very good. මම හිතන්නේ කන් මාර මට ඔය ඇහුනම ඉවම අස් කන් දෙක වහගත්තා. හරි. අපි ගොඩක් කරලා ඇහුම් කන් දෙන්නේ නැහැ. අපේ ආඥාව ෆුඩ් සිටි එකේ ගෙදර යන ගමන් වාගේ. මේක දෙන්න ස්වාමිනේ දෙන්න පිතාගේ පුත්‍රයාගේ සුසාන්තගේ නාමින් ජේසු. එච්චරයි. එක වචනයක් වදාලා තින් ඔබ මගේ ආත්මය සුව වෙනවා කියන එක කො එක වචනයක් නෑ. ඇහෙන්නේ නෑ. කනෙක්ෂන් එකක් නෑ. ඒ පස සරු වෙන්නේ නෑ. ඔබ තුල ස්වාමීන් වහන්සේ කරන්න ඕන දේ කරන්න බෑ. සවන් දෙන කෙනෙක් නෙමෙයි ආඥාවේ. මට කතන්දර ගොඩක් තියෙනවා මේකටවල. සවන් දෙන එකට දවසක් වුණ ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක් හිටියලු. මුකුත්ම අහන්නේ නැහැ. ඇයි කියලා අහන්නේ නැහැ. හරිද? ආව ගමන් ගත්ත උන කට්ට ගැහුව කටේ ඉඳුවා. හරිද? දැන් මේ මිනිස්සගේ චික්කිණි ඇඟිල්ල කැපිලා ලේ පෙරාගෙන යනවා. ආව ගමන් කට්ට ගැහුව උන කට්ට ඉඳුවා. හරිද? දැන් ලේ පෙරනවා ටික් උන කට්ට කටේ ගහගෙන ඉන්නවා. හරිද? එහා පැත්තේ එක්කිනා හන්ද බලද්දි 150ක් විතර වෙන ඔක්කොම උණ කටු ගහගෙන ඔක්කොම එකන ඔක්කොම නොකන උණ කරගෙන ඊට පස්සේ දැන් ඇඟිල්ල රිදෙනවා ලේන නිසා දැන් උණ කට්ට ගලවන්න බයයි. එහා පැත්තේ එක්කිනාට කියනවා මේ මිනිස්සු මුණ රතු වෙලා හරි එහා පැත්තේ එක්කිනා උණ කට්ටරක් කියනවා තවුසේ ඇඟිල්ල කැපිලා ඇවිල්ලා තියෙන්නේ මම මේ ලියුම් බෙදන්න ආවේ උණ කට්ට ගහලා ඉඳලා ඇහුම් කන් දෙන්නේ නැහැ. අපි කතා කරනවා විතරයි. දවසක් ඩොක්ටර් ගාවට ගිහිල්ලා වයිෆ් කිව්වලු මේ ඩොක්ටර් ඇයි මොකද? මොනේ ඩොක්ටර් හරි වැඩේ මොකද්ද? ඇයි? මොනේ ඩොක්ටර් මගේ හස්බන්ඩ් නිදාගත්ත එක මම කතාහිනේ කතා කරනවා හරියට කතා කරනවා ඩොක්ටර්. මම දන්නේ මොකද කරන්න කියලා හීනේ කතා කරනවා මට හරි බය ඩොක්ටර් මොකක් වෙද දන්නේ නැහැ. ඒක ඩොක්ටර් මම දන්නේ ඒක එහෙම ඉස්සර කරු සම්බන්ධ කරු. ඔහෝ වඩා ඉන්න. හීනෙන්ද කතා කරන්නේ?
එනිසා මිසිස් පෙරේරා ඊට පස්සේ නැගිටලා ඉන්න වෙලාවට චුට්ටක් ඔයා කත වහලා එයාට කතා කරන්න දෙන්න. ඒතර හීනෙන් කතා කරන එකක් නැහැ කිව්වා. උනහස්සෙට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි, අද දවසේ අපි අයිති කරගන්නේ ඒ සරුබිම, හරිද? ඒ සරුබිමට වැටෙන බීජ දයාබර ඵල දරනවා. සාමාන්‍යයෙන් ඵල දරන්නේ 6 ගුණයක්, 8 ගුණයක්, 10 ගුණයක් උඩරිම. හැබැයි මේ කියනවා 100 ගුණයක්, 60 ගුණයක්. ඒ කියන්නේ ඵල ද හිතාගන්න බැරි විදිහට ඵල දරනවා. හැබැයි මේක ඔබගේ මගේ ජීවිත වෙන්නේ නැත්තේ අපිට ඇහෙන කෙනෙක් නෙමෙයි. ශතාධිපතිය කියන එක වචනයක් වදාළන ස්වාමීනි, මගේ ආත්ම සුව වෙනවා. එක වචනයක්. මගේ ආදර ප්‍රේමන්තනි, යාඥාව තුළ හොයන්න ඕනේ උන්වහන්සේව. නිහඬ බව අතුලාන්තයෙන් නිශ්ශබ්ද කරගෙන ස්වාමීනි, ඔබ වහන්සේ මොකක්ද මට කියන්නේ? ඔබ වහන්සේ මට මොකක්ද කියන්නේ? එකෙන් අදහස් කරන්නේ එකපාර පුතා 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 එන යාඥා කරන් හරික අද ඔබගේ අතු ගන්න අතු ගන්න අතු ගන්න අන්න හරිෂෝ කේමන සමනේරි හරි මගේ දැනේ ෆාදගේ කාලෙද කියලා නම්ගම් සියල මනක් කල්පිතයි තුසිත පෙරමරාජා කියලා හිතන්නකෝ හරිද දැන් මෙහාට ඕන වුණා දෙවියන් වහන්සේගේ කටහඬ අහන්න කියලා හැමදාම සෙමිනේරියට පාන්දර එකට විතර හොරෙන් යනවා පල්ලියට හරිද පල්ලියට ගිහලා දෙවියන් ඩිරෙක් කතා කරයි කියලා බලාගෙන ඉන්නවා කව් වැඩේද ඕක දැනගත්ත ලොකු අයියලා හරිද ලොකු අයියලා මගර ප්ලෑන් කරලා මේ සක්‍රිස්තිය මේ සෙමිනේරියේ දොරවල් තියෙන මෙන්න මෙහෙම දෙකක් හරිද ඊට පස්සේ අස්සට යාට ඉස්සලා 12:45ට ගිහලා හැංගිලා කිරිගොට්ටක් වගේ ලොකු එකක් හදාගෙන ඊට පස්සේ පිටිපස්සට වෙලා හිටියා දැන් කට්ට කලෝරේ මිනිස්සු ඇවිල්ලා දන ගැහුවා හරිද ගල් බේස් තියෙන වොයිස් එකකුවත් එක්කන් ගිහිල්ලා දැන් දන ගහගෙන ඉන්නේ නැද්දි ෂේප් එකේ කර්ටන් එකේ අර කිරිකොට්ට එළියට දාලා හරිද තුසිත ප්‍රේමරාජා ජා ජා කතා කරා සුවඳ කීන තුසිත ප්‍රේමරාජා ජා ජා නන කතා කරා නන නර ගැහුවා හරිද තුසිත ප්‍රේමරාජා ජා ස්වාමිනිය අමතන්න බෝසගේ දාසිය සම්බන්ධී සිටි කිවලු. හරිද? එංග සාමුවෙල් ගියක්නා. සෙනවා කියන කෙනෙදී ගන්න මෙතන පල්ලිය මොකටද කියලා. බෑන්නලු කොහමද? පියු පෙරලගෙන දුවලා තියෙන්නේ. සෙමිනේරේ තියෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රමාන්තේන. උනාසිට එහෙම කතා කරන්න පුළුවන් ඕන්න. උනාසිට එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ හරි දාබර පුංචි දේවල් වලින් ඔබට කතා කරනවා. ඔබට ඕනේ යාඥාවේ කනෙක්ෂන් එක. සමහරට යාඥාව ඇතුලේ ඩිරෙක්ට් ඇහෙන්නේ නැහැ. සමහරට ඇවිදගෙන යනකොට එක පත්‍ර පිටු කැල්ලකින් ජේසු කතා ඔබ කනෙක්ට් වුණයින් පස්සේ හැම සිද්ධියකම උන්වහන්සේ ඔබට ඉන්නවා. හැම චූටි චූටි දේවල් වල උන්වහන්සේ ඉන්නවා. එක පුදුම අත්දැකීමක්. ඒ තුන ඔබම ඒ තුනම පළ දරන්නේ. ඔබම නෙමේ ඒ බීජ ඔබගේ ඇතුළට වැටෙන්න ඕනේ දෙවනස්ගේ වචනය උන්වහන්සේ ඔබව කනෙක්ට් කරන විදිහ අබහැටයක් අරගෙන උන්වහන්සේ දේව රාජ්‍ය ගැන කතා කරා මුහුද දැලක් ගැන කතා කරා කෙතක නිධානය ගැන කතා කරා උන්වහන්සේ ඒ තියෙද්දි ඒ පුංචි දේ අරගෙන කතා කරා උන්වහන්සේ වැහෙන්න ඕනේ එතනයි ඔබ පළ දරන්නේ මගේ ප්‍රේමාන්තේනි අපි ගොඩාක් වෙලාට උත්තර හොයනවා උත්තර ඕනේ සමහරට අපිට ඕනේ පැකේජ් ප්‍රයා මොකද කියන්නේ හයියෙන් කියන්නේ පැකේජ් ප්‍රයා තවරි හයියෙන් කියන්නේ මොකක්ද දන්නවා මම කියන්නේ පැකේජ් කියන්නේ මොකක්ද දන්නවා ප්‍රශ්නය කියනවා උත්තරෙත් මමම දෙනවා උත්තරය දෙන්න ඕන විදියත් කියනවා උත්තරය දෙන්න ඕන වෙලාවත් කියනවා ඒක තමයි ඕනේ වෙන නෙමෙයි ඒක ඕනේ එක රාජාවලිය එක දෙක රාජාවලිය පස්වෙනි පරිච්ඡේදයේ නාමන් කියලා කෙනෙක් ඉන්නවා හරිද නාමන් නැවිලා අසිරියාවේ සෙන්පතියා චරිතයක් පොරක් හරිද හැබැයි මිනිස්සුන්ට කුෂ්ඨ රෝගයක් තිබුණා ඊට පස්සේ කෙදර සේවය කරන සේවිකාව ඒ දුව කියනවා ගමේ දිවස්සිවරේ අපේ රටේ ජීවස්සිවරේ ගාවට යන සෝවේ කියලා ඒතර නාමන් තෑගි භෝග අරගෙන එලිෂාව හොයාගෙන යනවා එලිෂාව හොයාගෙන ගිහිල්ලා එයා බලාපොරොත්තු වෙනවා නාමන් ගාවට එලිෂා ඇවිල්ලා
කුෂ්ඨය මතට අත තියලා මෙම උඩ මතුරලා සුව කරයි කියලා. එලිසා සත පහකට ගණන් ගන්නෑ. සේවකයා මෙවල කියනවා යන්න ජොර්දාන් නදී හත් පාරක් නාන දාමන් ගාවට එලිසා එන්නවත් නෑ. දිවසිවරයක් කියන්නේ මෙමන්තේ මිනිස්සුක සතුටු කරන කෙනෙක් නෙමෙයි. තේරුණාද කියන්නේ? දෙවියන් වහන්සේ වැහෙන කෙනෙක්. Not a people pleaser. එතකොට දැන් මොකද වෙන්නේ? නාමන් බලාපොරොත්තු වෙනවද මෙතන? තදේක්න පුරක්න චරිතයක්නේ. ඇවිල්ලා මෙහෙම බ්ලෙස් කරයි. එලිෂා කියන යන්න සේවයට කියන ගිහිලා කියන්නේ යාට ජොර්දාන් නදී නාන්න හත් පාරක්. ආ නාමන්ට 84 දාට කේන්ති යනවා. ජොර්දාන් නදී මාළු ඇඟේ නටනවා. මට ජොර්දාන් නදී මට ජොර්දාන් නදී මට යන ජොර්දාන් නදී නෙමෙයි අපේ 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 රාජධානී තියෙන අබාන පර්පර් නා ගංගාවල් අබාන පර්පර් නා මේ ජොර්දාන් මඩ ගඟේ නන මම යනවා කියලා යනවා සේවකයෙක් වෙන අනේ ස්වාමිනේ ලොකු දැක්ක විනානේ ගිල නාම ඔන්න ඔය හරිද ඇගිල නානවා දැන් ප්‍රේමන්තේ නා ඒක හරි සුන්දර සිද්ධියක් වනේ මම දැන් හිතලා බලද්දි දැන් හිතන මේ ජොර්දාන් නදී දැන් නාමන් බහලා ඉන්නවා කියලා දන්නා කුස්සිය සුව නැහැ. හත් පාරක් නාන්නනේ කියන්නේ. ගොඩ දෙනවා. අයි නා කියලා. නැහැ. අපි නම් හතර පාරක් දෙනවා. මේක හරියන්නේ නැහැ මං කියලා. නැද්ද? මේක හරියන්නේ නැහැ. මේ මොන පිස්සු කාර්ම හතර හත් පාරක් නාන්න බුණා. අපිට කියලා ඒක මෙහෙම එන්නේ කියන්නේ. හැබැයි හත්වෙනි වතාවේ තමයි සුව වෙන්නේ. හත්වෙනි වතාවේ ස්වාමිනාස්සේ මම පුදුමයි මගේ ප්‍රේමන්තයනි මේ ඔබට ඕන ඔබගේ රාම් වලට වැඩ කරන්න උන්වහන්සේ ඔබගේ සර්වන්ට් නෙමෙයි හොඳ කීකරුකම කියන්නේ සවන් දීම කියන්නේ උන්වහන්සේට හුම්කම් දීලා උන්වහන්සේ කියන කම්ම පැකේජ් ප්‍රිය ඔබගේ පැකේජ් එකට උන්වහන්සේව දාගන්න එපා අපිට ගන්නේ වීසම ලැබෙන්න ඕනේ වීසම වදින්න ස්වාමීනි වදින්නේ මරගන්නේ නෝයි වීසා අර බිස්නස් එක ලැබෙන්න ඕනේ නැද්ද මේක සුව වෙන්න ඕනේ ස්වාමිනේ උනාස කියනවා ඔබ ඉල්ලන දේ ඔබ දන්නේ නැහැ මානසික රෝහලේ හරි සෙක්ෂන්ස් තිබ්බලු විසිට් එකකට ගියාම එක මානසික රෝහලේ එක සෙක්ෂන් එකක් තිබ්බලු තඩි බූට් එකක් සමතු බූට් එකක් උඩ සෙක්ෂන් එකට අතුලට ගියාම මොකද වෙන්නේ අම්මා කෙනෙක් ඉන්නවලු හරිද විත්‍යක ලුව ගහ ගන්නලු සීතා 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 දෙකන් රවත්තවත්තේ සීතල නෙමෙයි හොදේ මම වෙන සීතා කෙනෙක් කියන්නේ හරි සීතා එළවස ගන්න මේ මොකද සීතා බූට් එකක් දීලා පිස්සු වැඩිලා හරිද දැන් ඔන්න දැන් ඊට පස්සේ ඊළඟ සෙක්ෂන් එකට ගියාම තව එක්කෙනෙක් ඉන්නවලු සීතා සීතා මේ මොකද එදේට අවිල බලද්දි මුදු දෙකක් මෙහෙම තියනවලු සීතාව කසාද මැදලා තියන්නේ. ඒ පිස්සු වැදිලා. තිරනාද කියන එක. මගේ ආදරේ වාතේ. අපි ඉල්ලන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉල්ලලම් බලන්න උනේ කන කෑම. උන්වහන්සේ එක්සැක්ට්ලි දන්නව ඔබට ඕන දේ. ස්වර්ගයේ තාත්තා ඔබට අවශ්‍ය දේ දන්නවා. නැහින්න ඕනේ නැහැ. එම් කන් දෙම කියන්නේ ඔබගේ උත්තරේ. අපි සමානයි සෝ ෆ්‍රේම්ඩ්. මට මම මේ උත්තර මට දෙවියන් වහන්සේට වඩා මගේ උත්තරේ ලොකුයි. ඒ නිසා මට ඕනේ මේ උත්තරේ දෙනවා. නුවණ කරන්නම් බඩ ගාගෙන යන්නම් යන්න මෙහෙම. අර යන්නම් තලවිල යන්නම් හිඳුදුම යන්නම්. එතන උගන්දා යන්නම් මම ගන්න නෙමෙයි. කොහෙන්ද යන්නම්? උත්තරේ යන්නම් බොස්සේ මේක උත්තරේ. නෑ. යස්සයා 55 උන්වහන්සේ කතා කරනවා මගේ ප්‍රේමාන්තේ 9 වෙනි වගන්තේ ඔබගේ සිතුවිලි ඔබ ස්වාමීන් වහන්සේගේ සිතුවිලි අහස වගේ ඔබගේ සිතුවිලි පොළොව වගේ ඔබට තේරෙන්නේ නැහැ උන්වහන්සේ. දේවමට තේරුන්නේ නැහැ. ජේසු කියන්නේ මම මගේ තාත්තගේ ගෙදර ඉන්න ඕන කියලා තේරුන්නේ නැහැ. සිමියෝන් කියද්දී මගේ හදවත කඩුවකින් මෙන් සිදුර වෙනවා තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියන එක අදහස් වෙන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ කියන එක. ඔබට තේරුන්නේ නැහැ කියලා උන්වහන්සේ පලි නැහැ. අගස්ත මුනිස් මහසුද ත්‍රිත්වය තේරුම් ගන්න මුදු වැඩලට ලූ කඩාගෙන කල්පනා කරලා එකම තරන් වහන්සේ දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ දැන් එකම දෙවියන් වහන්සේ තරන් වහන්සේ තුන්නේ එකම දෙවියන් වහන්සේ තරන් වහන්සේ කත්තපමි එකම තරන් වහන්සේ පුදුල ඒතර දැක්කලු පොඩි එකෙක් මුහුදේ වලක් අහරලා මුහුදෙන් වතුර ගලලා දාන වරකට පුතා මොනවද කරන්නේ අංකල් මම මේ මුහුද හිස් කරනවා කියලා වලට අයියෝ අයියෝ how crazy පිස්සු ඔමා
ඕක කරන්න පුළුවන්ද මූද ඉස් කරන්න පුළුවන්ද වලට? එයා එක කියද්දි මෙයාට මතක් වුණාලු ඇතුලෙන් හඳාවලු අගස්සෝනි වත් එක තමයි කරන්න යන්නේ. මාව කොහොමද ඔය ඔලු ගෙඩියට දාගන්නේ? සුද්ධ උත්‍රිත්ව ගැන තේරුම් ගන්න දොර කටවාගෙන නිකන් ඉන්න කියලා. මගේ ආදරේ පෙම්න්තේනි. පැකේජ් එකෙන් එළියට එන්න. ඕපන් උනහසේ ගාවට යන්න. ඕපන් උනහසේ ගාවට යන්න. උනහසේ වාට කතා කරනවා. පණ්ඩිත ආදම්බර ඇත්තකුණා වෙත උද්දච්ච නේද? එහෙනම් ලෝඩ් බයිරල්ලාට උනහසේ කතා කරන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඔකේ ආදම්බරකම් පොරොප්ප වගේ. කලාඳුරු වගේ. කන් වැහිලා තියෙන්නේ. විවුර්ත නැහැ. ඒක උනහසේ මුකුත් කරන්න බෑ ආදම්බර චරිතත් එක්ක. ඒක උනහසේ උසස් අය පහත් කරන්නේ දිනයන්ව උසස් කරන්නේ අර නරපොතින්ම පහතට හෙලන්නේ. බහපත්කම ඉච්චන ලස්සන වෙන්නේ ඒකයි. අහුන්ක දෙන්න. ඒකට ලොකු ඇදහිල්ලක් ඕනේ. ඒකට ලොකු ඇදහිල්ලක් ඕනේ. පුතේ. නැගිටින්න. වා නැගිටින්න. හරිද? වාහස්තික මෙහෙම වහගන්න. මේක පහන්න පුළුවන්ද? හරිද? අස්සේ වහගන්න පුළුවන් හරි මම. අස්තක දැන් මෙහෙම වහගන්න. හරි. දැන් හොඳට අද්දකින් වහගන්න. අද්දකින්ම වහගන්න. අද්දකින්ම වහගන්න මෙහෙම වහලා අද්දකින්ම අද්දසි. හොඳට හොඳට. ඕමෙන් ඉස්සරහට එන්න. 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 වෙන්. එන්න. 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 අගලෙන්. එන්න. එන්න. ඕමෙන්. 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 බය නැතුව එන්න. එන්න. විශ්වාස නැහැ. හොඳට එන්න එන්න. මා විශ්වාස බෑ. බලන්න. Exactly. කියන දේ කරන්න අදහන්න උනානේ. අතරින්න කිව්වම අතරින්න උනානේ. හැරෙන්න කියද්දි හැරෙන්න උනානේ. ඒකට සම්බන්ධකමක් ඕනේ මගේ ප්‍රමාන්තේ. අපි ගන්න පුතේ රෝම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තය. රෝම 17 10:17 එනිසා මේ ඇදහිල්ල ඕනේ. ඒ ඇදහිල්ල ඕනේ අපිට. උනාසේ කතා කළා කියන රෝම 10:17 ඇදහිල්ල ඇතිවන්නේ කියන්න කැගල කියන්න. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. ක්‍රිස්තුස් වහන්සේ ගැන දැසීමෙනි. මගේ ආදර ප්‍රමාන්තනේ වචනයට යන්න. උන්වහන්සේ වාස්ත්‍රය කරන්න බයිබලයේ කියවන්න ජේසුස් ඉස්සරහා ඉන්න ඒක මේ ට්‍රැඩිෂන් එකේ සම්ප්‍රදායේ කට්ටිය ඔක්කොමත් එක්ක නෙමෙයි පූජාවට කට්ටිය මාමත් ඔබ තනියම ජේසුත් එක්ක ඉන්න ජේසුට පර්සනලි කනෙක්ට් වෙන්න හරි සුන්දරයි කියන්නේ මේ මේ සෙනග මහා ගොන්නක් ඉස්සරහා ප්‍රශංසා කරද්දි මගේ ප්‍රමාන්තනි ඒක තෑග්ගක් ජේසු දීලා තියෙන වෙනම ලෝකයකට යනවා ඔබව අදාල නෑ මට ඔබව අදාලම නෑ පර්සනලි ජේසු ඇහෙනවා පර්සනලි ජේසුත් එක්ක ඉන්නවා සෙනගෙන් උනාසන වැඩක් නෑ ලුක්තුමගේ 19 මහා සෙනගක් යනවා උනාසේ සකියුස් ගාව නතර වෙලා කියනවා මම අද ඔබ ගෙදර එනවා අනිත් අය නන්නත්තරයි ගෙදර කියලා මොනව කරන්නේ ජේසු එතන ගියන් පස්සේ සමහර ලූගල් වගේ දැන් තාප්පේ ගාව ලොකේෂන් ඉවරයි. තේරුණාද කියන්නේ? ඊට පස්සේ ආතප්පතක් නෙතු වෙන්න වෙනවා. උනාසර සෙනගකින් වැඩක් නැහැ. පොරක කා යනවා සෙනග මහලේ රෝගියා ජෙසුගේ දාවලු වලදී අව සුව වෙනවා ජෙසු නතර වෙලා නෝ කවුද මාව ඇල්ලුවේ? පේදුරුතුමාට hina. මෙච්චර දරගක් ඉන්නවා කවුද ඇල්ලුවේ කියලා අහනවා. අයියෝ ස්වාමිනේ. ලැජ්ජකට කප්පි විකාර කතා කියන්න එපා. ජෙසුකින ඔගොල්ලොක්කම තෙරපුණා ගෑ වුණාට මාව ඇල්ලුවේ නෑ ඇල්ලුවේ එක්කෙනයි ඒ පර්සනල් රිලේෂන්ෂිප් එක ඒ පර්සනල් රිලේෂන්ෂිප් එක මගේ ප්‍රමාන්තය එනිසා කියන්න එපා අපි මම කියවන් පස්සේ කියන්න ඕරා බලන්න තු කියන්න මුකුත් අවුලක් නෑ ඕරා යා මොකද්දනේ ඕරා කියන්න එට් ලැබෝරා ඕරල් කියලා කියන්නේ ඕරල් කියන්නේ වාචික
ඕරා කියලා කියන්නේ අපි ඕරා කියන්නේ my work is my prayer. labor ලැබෝරා කියන්නේ ඒකයි. තේරුණාද කිරේ? බයනෝම ලතින් දන්නේ උච්චරයි දන්නේ. ඔකයි තව එකක් දන්න මෙන්සානා ඉන්සානා කෝපරේචරයි. තේරුණාද? ඊයෙ හැමකුත් දන්නේ නැහැ. බය වෙන්න එපා. ඔය දෙක හොඳට දන්නවා. තේරුණාද? ඕරායට ලැබෝරා කියලා කියන්නේ my work is my prayer. අපි සමහරවල් වංචාවක් කරනවා. මම කනෙක් වෙලා වැඩ කරන්නේ. මගේ වැඩ තමයි මගේ ආඥා. හොඳයි. tikai the first and the best time හොඳම සහ ප්‍රථම වෙලාවේ ජේසුට ඒ quality time එක ජේසු මගේ ආදර ප්‍රේමවන්තනේ මාක් 1:35 හිරුදාවට බොහෝ කලින් නැගිටලා ජේසු යාඥා කරා තරණද කියලා උනහස ජුවම් හයේ බලහත්කාරකමින් රජකමට ඔස්වන්නේ අද අපි ඉරිදා කියනවා ඒ කියවීම උනහස යුදකලා කළා යාඥා කරා කුරුසිට යන්නේ යද්දී උනාස පේදුරු ජෝම් ජාකොබ් ගලක් විසි කර දුරින් තියලා උනාස තනි වෙලා යාඥා කරා. ලුක් 6:12 උනාස කඳු මුදරන වැඩම කර ඒ කාලයම රාත්‍රියම යාඥා කරා ගෝලෙ තෝරන්න ඉස්සෙල්ලා. personal prayer life. ජේසුට එහෙම වුණා නම් ජේසුට කියන්නේ මම දෙවනාසගේ පුතා. ඕ රායට ලැබුණා. my work is my prayer. මම උසුව කරනවා වැඩ කරනවා මේව කරනවා මේව කරනවා. ජේසු කියනවා ඔබ පමනක් වෙන්න මාත් එක්ක හුදෙකලා වෙන්න. ගෙසතේ සුවිශේෂිතබර ඔබ පමනක් වෙන්ව හුදකලාවට ඒකට හරි ලස්සන වචනයක් තියෙනවා මම ඒක හරි ආසයි වචනේ ඒක හම්බුනොත් මම ඔබට කියන්න හරිද ඒක ඒ වචනේ මෙන්න මෙහෙම කතා කරලා කියනවා ඔබ පමනක් වෙන්ව හුදකලාවලා මාතක එන්න කියන වචනේ මගේ ප්‍රමාදී ප්‍රශංසා වේවා කෑ ගහලා කියන් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඉරොමුස් තෝපොස් උදකලාවක් ජේසු මොකද කරන්නේ බෝට්ටුවක් අරගෙන ඒක නැගලා මිනිස්සුන්ව අනාථ කරලා එයා ජේසු ගෝලියත් එක්ක තනියම යනවා උදකලාවක් ජේසුත් එක්ක ඕරායට ලැබුණා නෙමේ quality time with him ජේසු අච්චර සෙනග බලාගෙන ඉන්නේ නැද්දි උනාස සෙසරියා පිලිප්පි කයිසාරිය විජාතිය ගම්හරහා යනවා මිනිස්සුන්ව වොයිඩ් කරන්න you have to be selfish to be selfless ඔබ මේ වෙලාව හොරා ගත්තේ නැත්නම් මේ වෙලාව කොම්මරි උදුර ගත්තේ නැත්නම් ඔබට බෑ ජීවත් වෙන්න හරියට ඇහුම් කන් දෙන කෙනෙක් මගේ ආදර ප්‍රමාන්තයනි මම තමයි ජාතික යූත් ජාතිකයක් වශයෙන් තරුණ තරුණ බාර වෙන පියතුමා ලංකාවෙම තරුණ තරුණ මට බාර දීලා තියෙනවා අපි අයිතස් රිට්‍රීට් එක කියලා රිට්‍රීට් එකක් කරනවා පදවියේ හෙට දැන් මේ වෙද්දි ළමයි වැඩ සෙන්ට් ජෝසෙෆ් එකේ මම අපේ ටීම් වර්ක් එකේ හරි ලස්සනක් දකිනවා මම ඉන්නේ කන්දේ යාඥාවේ මගේ දරුවට එක මම බලාපොරොත්තු වෙන්නේවත් නෑ මම දැන් නෑ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන මොනවද කරන්නේ කෑම කොහෙන්ද ගේන්නේ අතන මොකද්ද වෙන්නේ ඒක ඔක්කොම ටීම් එකේ ළමයි බාර කරගෙන තියෙන්නේ මම මගේ වගකීම තියෙන කන්ද උඩ මම යාඥාවෙන් තමයි ළඩ කනෙක් වෙන්නේ ඒකළු මට මම සම්පූර්ණයෙන් තේරුම් ගන්න තියෙනවා මම ඉන්න ඕනේ යාඥාවේ මම එතනින් කනෙක් වෙන්න ඕනේ ඊයේ දවස youth එකේ හැම පුතෙක්ම දුවෙක්ම උදම්මිටට ඇවිල්ලා පියතුමලා 3-4 දෙනෙක් ඇවිල්ලා අපි ඒගොල්ලන්ව ඒ කනෙක්ෂන් එකට ගත්තා කන්ෆෙෂන් කරලා පූජාවේදී ඒ කනෙක්ෂන් එකට ගත්තා අයිත ස්විට් එක පටන් ගන්න සෙනසුරාදා 3ට 3 ඉඳන් පාන්දර පහුදා 7ට පූජාව තියෙන කාර්යාල හිමි පානන් එන්නේ අද මම දැක්ක ලස්සන පෝස්ට් එකක් ඒගොල්ලෝ ෂෙයා කරලා තියෙනවා ටීම් එකේ ළමයි අතර සප්‍රසාද වහන්සේ එක තැනක වැඩම කරලා මේ කතරුණ කොල්ලු කෙල්ල හොඳේ හැම නමක්ම තියෙනවා ඒකේ පැයක් ඉන්න ඕනේ අර වැඩ ඇස්සේ ටර්න්ස් අරගෙන පැයක් ඉන්න ඕනේ මට ඇස් වලට කඳුළු ආව එක දැක්කා මේකයි රහස රැවටෙන්න එපා සාතන්ට ඔබ ඔය ටික කරන්නේ නැතුව ලොකුවට වැඩ ගොඩක් කරලා අනාථ වෙන්න එපා පාඩු කරගෙන එතන ඉන්න ජේසුත් එක්ක කොහොමරි කියන්නේ මම බඩ වාදකයයි ඒක ඔබ 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 ඔබනේ ඔබ වපුරනදී ඔබ නෙලා ගන්නේ එනිසායි සරුපස ඒ වචන ඇහෙන තැනක් සරුපස කියලා කියන්නේ
අශෝක් වාව් මාර තැනක් නෙමේ. සරුපසක් කියන්නේ ගොම, අසූචි, ජරාව, ඇමීබාවන්, බැක්ටීරියාවන් ජරාව, විසබීජ. හැබැයි උනාසගේ වචන එතනට වැටෙද්දී ඒක පළදරනවා හිතාගන්න බැරි විදියට. ඒ නිසා වැඩකොඩකින් අපිට අපි ලස්සන අවස්ථාවක් දැන් හම්බෙනවා ජේසුස් එක්ක තනි වෙන්න. අපි ලයිට්ස් ඔෆ් කරනවා පල්ලියේ. සප්‍රසද වහන්සේ විතරයි අපිට පේන්නේ. හිතන්න මේ වටපිටාවේ කවුරුත් නැහැ. මමයි ජේසුස් තනියම. ඒ ජේසුස් එක්ක තනි වෙන්න අපි ලෑස්ති වෙමු. අපි හැම කෙනෙක්ම දනගහමු ජීවමාන ජේසුස් ඉස්සරහා පළදරන ඇතුළාන්තයක් ඇති කරන්න උන්වහන්සේට අපි එන්න කියමු. සප්‍රසද වහන්සේව වැඩම කරන්නට සූදානම් වෙමු.